ස්මින් වහන්සේ ඔබ සමඟ වනසෙක්වා ස්විශේෂක මතයුතුමන් විසින් ලියා තිබෙන දේවවාකය නම් මෙසේය එකලඋන් වහන්සේගේ අත් ලදරුවන් පිට තබා යාඥාකරන පිණිස සමහරඋන් වහන්සේ වෙතට ඔුන් ගෙනහ ශ්‍රාවකය ඔවුන්ට තර වටු කළහ එහෙජේසුස් වහන්සේ කතාකොට ලදරුවන්ට මාවෙතට එන්න ටිඩහරින්න ඔවුන් නොවලක් වන්න මඳ ස්වර්ග රාජ්‍ය මෙවන්න්නන්ගේ ඇයි වදාල සේක. උන්වහන්සේ ඔවුන් පිටාත් තබා එතැනින් නික්මගිය සේකර. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය සුල මහෝදකට වාඩිවන්නම්. ක්‍රරිසස් වහන්සේ තුළ මප්‍රාදර සහෝදර සහෝදරයන. ජහම් තුමාගේ සුවිශේෂයේ ජෙසස් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට පැහැදිලිවම කියනවා. තමන්ගේ මිතුරෙකු වෙනුවෙන් දිවිපිඩීමට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැති බව. වෙනත් වචනවලින් කිව්වොත්. උන්වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට පැහැදිලි කරනවා. උන් වහන්සේගේ මිතුරන් වන ගෝලයන් වෙනුවෙනුත් ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ කරන්නට යන දේ ගැන. ම ප්‍රේමාත සහෝදර සහෝදරයනී ජෙසසාමින් වහන්සේ. න් වහන්සේගේ දේවිකත්වය පසෙ කලා මේලෝකයේටාවේ මිතුරන් වන ඔබ මම වෙනුවෙන් උන් වහන්සේවම යාගයක් ලෙස දේවතාත්තට ඔප්පු කරන්න. ඒ යාගේ උන්වහන්සේ කල්වාරි කන්ද මත විතරක් නෙමේ ඔප්පු කළේ උන් වහන්සේගේ ජීවිතයේ හැම මොහොතක් තුළම උන් වහන්සේ යාග වනේ ඔබ මම වෙනුවෙන්. එනිසා න් වහන්සේ තමන් වහන්සගේ කාලය තමන් වහන්සේගේ ශ්‍රමය තමන් වහන්සේගේ තරුණකම මේ හැම දෙයක්ම තයාජ කරලා ඒ හැම දෙයක්ම පරිත්‍යයාග කළේ ඔබ මම වෙනුවෙන් වහන්සේ ඔබෝමාව මිතුරන් විදිහට සලකන නිසා. ම ප්‍රමාන්ත සහෝදර සහෝදරියනින්. මෙ ජේසුස් වහන්සේගේම යාගික ප්‍රේමේයට මිතුරෙකු වෙනුවෙන් දිවිපිදීමේ ඒ උතුම් ප්‍රේමේයට සාක්ෂි දරපු ප්‍රාණපරි්‍යාගිවරයෙක් වන ශුද මැක්සිමිලියානුමරි කෝල්බේ මොනිතුමාගේ මංගල්ලය අපි අද සමරණවා. කෝල්බේ මැක්සිමිලියානු පියතුමා නැත්තා ශුද්ධවන්තයා කියන්නේ. පෝලන්ත ජාතික පූජා ප්‍රසාධිවරයක්. උන්වහන්සේ පෝලන්තයේ ජීවත්තුනේ, නාසිස්වරු විසින් ජුදෙව්වරුන්ව සමූල ඝාතනය කරන කාලයක. මෙ ජුදෙවරුන්ව සමූල ඝාතනය කරන්නට ගෙන යනකොට මැක්සිමිලියයානු කෝල්බේ මුනිතුමා ජුදෙව්වරුන්ට රහසිගතව උදව් කලා. එහෙම රහසිගතව උදව් කලා කියලා දැනගත්ත නාසිවරු, මෙ මැක්සිමිලියානු කෝල්බෙ කියන පියතුමාවත් ඔවුන්ගේ සිර කඳවුරකට ගෙනියලා? ස්යේ තියවා. එහම සිරා ඩස්සියේ මේරි මැක්සිිමිලියයානු කෝල් බේ පියතුමා ජීවත් වෙනකොට මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි මෙ නාසි කඳුරේ හිටපු එක්තරා ජුදෙවූ ජාතිකයෙක් හොරෙන් පැනල යනවා. මේ කඳුරෙන් පැනල යනවා. එහම පැනලගියවොත් කවුරු හරි එදා සම්ප්‍රදායක් තිබ්බ නාසිවරුන් අතර එ පැනලගිය කෙනා වෙනුවෙන් ඔවුන් දහ දෙනෙක්ව මරුමුවට පත්කරනවා. ඒ දහ දෙනාව මරබුවට පත් කරන්නේ ඔවුන්ට කන්නට බොන්නට නොදී ඔවුන්ව සාගින්නට පමුණුවල තමයි එදා මැරීමේ සම්ප්‍රදාය වනේ. එතර මේ පැනලගිය ජුදෙව් ජාතිකයා වෙනුවෙන් තෝරගත්ත මනුෂ්‍යන් දහ දෙනා අතර එක තාත්තා කෙනෙක් හිටියා දරුවෝ නම දෙනෙක් හිටපු. එතර ඒ තාත්තාව මරුවට පත්කරන්න තෝර ගන්නකොට ඒ තාත්තා අඩන්ඩ පටන්ගන්නවා මම කොහොමද මැරෙන්නේ. මට දරුවෝ නම දෙනෙක් ඉන්නවා රැක බලාගන්න කියලා. ම ප්‍රමාන්ත සහෝදර සහෝධනය අදෝනාවමරි මැක්සිමිලියයානු කෝල්බෙ මොනිතුමාට ඇහෙනවා. උහන්සේ කියනවයි නාසිවරුන්ට සහ ප්‍රධානන්ට මෙතාත්තා වෙනුවෙන් මම මියදෙන්ඩ සූදානං. ඔහුව මරන් දෙපා ඔහු වෙනුවට මාව මරන්ඩ කියලා උවහන්සේ ඉදිරිපත් වෙලා එතාත්තා වෙනුවෙන් තමන්ගේ ජීවිතය. ා එනම් මෙන්න මිතුරෙකු වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කරලා ජේසස් වහන්සේගේ උතුන් ප්‍රේමේට සාක්ෂි දැරීමක්. ම ප්‍රමන්ත සහෝදර සහෝදරයනින්. කතෝලිකයන් වන ඔබවත් මවස්ස්වාමින් වහන්සේ කැදවන්නේ ඒ වගේ තමන් ගැන හිතන් නැතුව පරිත්‍යාගී ශීලී ප්‍රේමේයකින් තු. අනිත් අයට ප්‍රේම කරන්නටයි. පංගො කෙලාට ඔබෝ මාව උන්වහන්සේ කැඳවන්නේ නැතුව ඇති අනිත් අය වෙනුවෙන් මැරන්න. නමුත් මැරෙන්ඩ කැඳෙව්වෙන් නැතිවුණාට අනිත් අය වෙනුවෙන් දේවල් පරිත්‍යයාග කරන්න, අනිත් අය වෙනුවෙන් ජීවත්වෙන්ඩ. උන්වහන්සේ අපිව කැඳවනවා. ම ප්‍රේමත සහදර සසාධන අපි දන්නවා. අනිත් අය වෙනුවෙන් ජීවත්වන අය ඇතිවෙනකං අද සමාජය ඉන්නවා. දෙ මවපියෝගත්තම. ගුවම්මලයිඉන්නෝ බහුතරයක් අම්මල ජීවත්වෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් දරුවන් වෙනුවෙන්. පංගුව කෙලාවට ට තමන්ගේ කුසපවා හරියට පුරෝගන්නෙ නැතුව. තමන්ගේ දරුවන් ගැන හිතලා තමන්ගේ ස්වාමිපුරුෂය ගැන හිතලා වැඩ කරන අම්මලාද සමාජය ඉන්න අයි පරිත්‍යාගිශීලි ප්‍රේමේයට සහභාගිවන අම්මලාද ඉන්නවා. තාත්තල ගත්තත් එහෙමයි බෞතරයක්. තමන් අඳන්නේ පලදින්නේ මොනවද කියලා හිතනවට වඩා. දරුවන් තමන්ගේ පවුල ගැන හිතන ස්වාමිපුරුෂයෝ ඒ වගේම තාත්තලා දැති වෙනකං ඉන්නවා. ඒ වගේම වැඩිහිටි ළමයිනුත් ඉන්නවා තමන්ගේ නංගිල මල්ලිල ගැන හිතන. තමන්ට ලැබෙන්න්න ඕන දේවල් තයාජ කරලා පරිත්‍යාගිශීලි කරලා ජීවත්වෙන වැඩිහිටි දරුවෝ ඉන්නවා. ඒගොලො අනිවායම ප්‍රේමන්ත සහෝදුර සහෝදරණී සහභාගි වන්නේ අර ජේසස් වහන්සේගේ පරිත්‍යයාගිශීලි ආදරයටයි. තිවන්වහන්සේ අපිට තද කියන්නේ. මෙමරි මැක්සිබිලියානු කෝල්බෙ මොනිතුමා වගේ. උන් වහන්සේ වගේ පරිත්‍යයාගිශීලී ප්‍රේමයකට ඇතුල්වෙෙන්ඩ කියලා. එනිසා අපි අපි ගැන හිතනවට වඩා. අපිට ලැබෙන් ඕන දේවල් ගැන හිතනවට වඩා. අනිත් අයට ලැබෙන්න්න ඕන දේවල් ගැන හිතමින්. අනිත් කෙනා වෙනුවෙන් ජීවත්වන සැබෑ කිතුුණුයක් වන්නට අවශ්‍ය පිහිට ඉල්ලලා මේදිවවයාගේ තුළදී අපියක්ඥා කරමු උපයණන්ගේද පුත්‍රයණන්ගේද ශුදාාත්මයණන්ගේදනා මෙෙන් අම.